පින්බර රාත්‍රියක් උතුම් ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොතේ අපි ඔබට විශේෂයෙන් මතක් කරනවා මේ කියවෙන්නේ උතුම් වස්සාන කාලය. මේ වස්සාන කාලයේ ඔබ කරන පුංචිම පිනක් පවා මහත්ඵල මහානිශංස ලැබෙන පින් බවට පත් වෙනවා. ඉතින් ඔබටත් හැකියාව තිබෙනවා චීවර, සේනාසන, පිණ්ඩපාත, ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසෙන් මහා සංඝරත්නය උදෙසා පූජාවන් පවත්වන්නට නෙතෆෙම් රේඩියෝව මෙවර කඨින මහා පුණ්‍යෝත්සව පවත්වන උතුම් තිස්ස මහාරාම මහා විහාරයේහි සේනාසන පූජාවක් පවත්වනවා හා සමාන මහා පින්කමක් ඔබට සිදු කරන්න අවස්ථාව ලබා දෙන්න අපි සූදානම්. ඒ අසිරිමත් ධාතුන් වහන්සේ වඩා හිඳුවන ඒ ධාතු මන්දිරය සහ බුද්ධ මන්දිරයේ පියස්ස නිම කිරීම සඳහා අවශ්‍ය උළුකැට පූජා කරන්නට ඔබට හැකියාව තිබෙනවා. ඒ සඳහා ඔබ විමසීම් කරන්නට ඕනේ 0771-52-272 අංකෙන් අපි දර්ශනට කතා කරලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. එමනම් අපි නමස්කාර පූර්වක පාදාභිවන්දනෙන් ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනා කරනවා අදත් මේ ධර්ම දක්ෂිණා ධර්මානුශාසන අවපවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්තහා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතුවේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතුවේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතුවේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමි, ලෝකස්වාමි, භාග්‍යවතුන් වහන්සේට ඇති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක, කාරුණික, ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස
මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් වූ ධර්මදේශනාව ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට ශ්‍රවණය කරවන්න ධර්මදේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ රත්නපුර තේ පරේෂණ ආයතනයේ නිල නිවාසවල පදිංචි ඉන්දුකා සුබසිංහ මහත්මිය, TGN මහින්ද මහත්මා, සචින් කාවින්ද පුතුණුවන්, සංජන දම්සිත් පුතුණුවන් කියන මෙන්න මේ පුණ්‍යවන්ත පිරිස විසින්. මේ පින්වුතුන් අද මේ දේශනාවේ දායකත්වයේ දරලා අති විශාල ශ්‍රාවක පිරිසකට ධර්ම ශ්‍රවණය කරවන්ට අවස්ථාව උදා කරවල දෙනවා. ඉතින් මේ පින්වුතුන් අපි බොහොම පෞද්ගලිකව දැන හඳුනන පිරිසක්. ඉතින් මේ පින්වත් මෑණියන් වර්ෂයකට වරක් මේ වගේ දේශනාවක් net නාලිකාව හරහා ධර්ම දානයක් හැටියට සිද්ධ කරනු ලබනවා. ඉතින් ඒතෝ මේ පින්කම සිදු කරද්දී ඔවුන්ගේ අරමුණ තමයි විශාල පිරිසකට ධර්ම දානයක් ලබා දෙන එක. ඉතින් මේ දේශනාව එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි, 100ක් 200ක් නෙවෙයි, 1000ක් 2000ක් නෙවෙයි. මේ දේශනාව ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් මෙරට විදේශ රටවල ඒ පින්වතුන් ශ්‍රවණය කරනවා. ඉතින් මේ පිරිස අතරේ පින්වතුනි එක්කෙනෙක් හරි පින්වතුනි මේ ධර්ම කාරණාවක් හිතට නගාගෙන ඔවුන්ගේ ජීවිත වෙනස් කරගන්න ලැබුණොත් ඒ ධර්ම දේශනාවෙන් කොයිතරම් ප්‍රතිඵලයක් ලැබෙනවද? ඉතින් එවන් ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් පුණ්‍ය කර්මයකොයි අදේ ඇත්ත සිද්ධ කරනු ලබන්නේ. ඉතින් අපි ඇත්තන්ට දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන අදහසින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. අද මම ධර්ම දේශනාව සඳහා බොහොම වටින ගාථා රත්නියක් දේශනාවට මාතෘකා කරගත්තා. මේක බොහොම ලස්සන අර්ථයක් තියෙන ගාථා රත්නියක්. ඉතින් මේ ගාථා රත්නිය මම අද අපේ පින්වතුන්ට විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පින්වතුනි මේ ධර්ම කාරණාව මම මේ පින්වතුන්ට දේශනා කරන්න මූලිකම හේතුව තමයි සමහර වෙලාවට ගොඩක් දෙනෙකුට තමන්ට මේ ලැබූ ජීවිතයේ කොච්චර වටිනවාද කියන එක සමහර අයට අවබෝධ වෙලා නැහැ. එකක් තමයි ලංකාව වගේ රටක උපදින ලැබීම සමහර අයට තේරෙන්නේ. අපි සමහර අය ඒ උපන් රටට උපන් ජීවිතයට හරියට සාප කරනවනේ. අපි පෙර පව් කරපු නිසා තමයි මේ වගේ රටක ඉපදුනේ. පින් කරා නම් ඊට වඩා හොඳ රටක ඉපදින්න තිබුණා. ඔහොම සාප කරනවා. ඉතින් ඔවුන් එහෙම අදහසකට එන්නේ ලංකාවයි ඒ වගේම අන්‍ය රටවලයි අතරේ තියෙන මේ ආර්ථිකමය වශයෙන් සමාජීය වශයෙන් එහෙම නැත්නම් දේශපාලනික වශයෙන් තිබෙන මේ වෙනස්කම් දිහා දැකලා. ඇත්තටම පින්වතුනි ඒ කාරණාවට හේතුව මතක තියාගන්න මේ ලංකාවවත් බුදුදහමවත් එකට නෙවෙයි. ඒකට හේතුව තමයි පින්වතුනි එහෙම වෙනසක් ඇති වෙන්න අන්‍ය රටවල් වල දියුණුවක් ඇති වෙන්න ලංකාවේ ඒ කාරණාවල් වලින් දියුණුවක් ඇති නොවෙන්නත් ප්‍රධානතම හේතුව තමයි මිනිසුන්ගේ ගුණධර්මවල අඩුපාඩුකම. අපි බලන්න ඕන අන්නේ ඒ පැත්තෙන් ඒ කාරණාව දිහා. දැන් උදාහරණයක් කියනවා නම් අපි ගමුකෝ ලෝකේ දියුණු රට ආර්ථිකමය වශයෙන් දේශපාලනික වශයෙන් සමාජීය වශයෙන් දියුණු රටක් අරගෙන බලන්න. ඉතින් ඒ රටවල් බොහෝමයක්ම පින්වතුනි එහෙම දියුණු භාවයට පත් වෙලා තියෙන මොකක්ද හේතුව? ඒකට හේතුව තමයි පින්වතුනි ඒ රටවල්වල මිනිස්සු පන්සිල් පද පහෙන් සිල් පද කීපයක් හරි ඒ රටවල්වල ඉන්න වැඩි ප්‍රමාණයක් ආරක්ෂා කරනවා. දැන් සමහර විදේශ රටවල්වල ඉන්න සමහර පින්වතුන් අපිත් එක්ක කතා කරනවා. ඒ පින්වතුන් ඒ රටවල්වල තියෙන ඒ වෙනස්කම් අපිත් එක්ක සිහිපත් කරනවා. පින්වතුනි සමහර රටවල්වල මිනිස්සු පින්වතුනි වැඩි දෙනෙක් හොරකම් කරන්නේ නේ. මේ සොරකමින් වැළකීම කියන ශික්ෂාපදය උන්ගේ ජීවිතේ හරියට ආරක්ෂා කරනවා. ඊළඟට අනිත් කාරණාව තමයි බොරු කියන්නේ නේ. මුසාවාදයෙන් වැළකීලා වැඩි ප්‍රමාණයක් ඒ රටවල්වල
අන්නේ කාරණාවෙන් දියුණු වෙලා තියෙනවා. ඉතින් පිංගතුනි දීඝනිකායක සූත්‍රයක සඳහන් කරලා තියෙනවා පන්සිල් පද පහ ආරක්ෂා කිරීමේ පළවෙනි මානිසංශය තමයි මොකද්ද? ආර්ථිකමය වශයෙන් දියුණු වෙනවා. පන්සිල් පද පහ රැකීමේ පළවෙනි මානිසංශය තමයි ආර්ථිකමය වශයෙන් දියුණු වෙනවා. ඒතර බලන්න ඕන ඇයි අපි ආර්ථිකමය වශයෙන් දියුණු වෙලා නැත්තේ? අපේ රටේ පිංගතුනි අපේ පිංගතුන් කල්පනා කරලා බලන්න මොන ශික්ෂා පදයේ ගැනද අපිට ලංකාවේ මිනිසු දිහා බලලා පැහැදීමකින් ඉන්න පුළුවා. අපේ රටේ පිංගතුනි උදාහරණයක් හැටියට බලන්න කොයිතරම් හොරකම් වෙනවද? උදාහරණයක් කියනවනම් ඔය සමහර පොදු ස්ථානවල අපේ පිංගතුන් දැකලා ඇති ඔය පහුගිය මේ කොරෝනා වසංගත නිසා විසබීජ නාශක දියර ඇතුළත් කරපු බෝතල් තැන් තැන්වල තියලා තිබුණා. සමහර අය සත්භාවයෙන් එක කළා. අපේ පිංගතුණු තෝරන් දකින්න ඇති සමහර වීඩියෝ පට පවා තිබුණා. එහෙම දාපු ඒ බෝතලේ පවා පිංගතුණි හොරකම් කරගෙන යනවා. ඒ කියන්නේ පිංගතුණි අපේ රටේ ඒ ශික්ෂාපදයේ සම්බන්ධයෙන් තීනි කොයි වගේ තැනකද ඒ බෝතලේට පවා ඉබ්බෙද්දාලා තියෙන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් ලංකාවේ තියෙන. ඒකට මට හිතෙන්නේ පිංගතුණි ලංකාවේ අපි මේ ධර්මයේ කොතෙක් දේශනා කළත් ඇයි මේ මිනිස්සු හැදෙන්නේ නැත්තේ කියලානේ අපි ප්‍රශ්න කරන්නේ. ඒ ප්‍රශ්නට හේතුව තමයි අපි පිංගුතුනි පොඩි කාලේ ඉඳලාම බැසගත්තු මිත්‍යා සංකල්ප තියෙනවා. මිත්‍යා දෘෂ්ටියත් එක්ක කවදාවත් සම්මාදිට්ඨිය ගලප ගන්න බෑ. ඉතින් ඒ වගේ බැසගත්තු මිත්‍යා දෘෂ්ටි තියෙනවා. ලංකාවේ බෞද්ධ ඉන්නවා කියලා කිව්වට හරියට පිංගුතුනි ගණනය කරලා බැලුවොත් මං හිතන්නේ වැඩි ප්‍රතිශතයකින් කියන්න පුළුවන් නෑ කියන කාරණාව. ඒකට මම මේ අදහස දැක්වේ මේ අර උප්පැන්න සහතිකය කියන කාරණාවෙන් නෙමෙයි. උප්පත්තියෙන් යම් කිසි කෙනෙකුට බෞද්ධකම ලැබීම කියන කාරණාවෙන් නෙමෙයි. ලංකාවේ මේ බෞද්ධයන් වැඩි ප්‍රතිශතයක් ඉන්නේ උපතින් බෞද්ධය. නැත්නම් මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුලින් බෞද්ධ වෙච්ච අය බොහොම අතලොස්සයි ඉන්නේ. තී මිත්‍යා සංකල්පත් එක තමයි පිංගුතුනි ගොඩාක් කාරණාවල් අපි එකතු කරගෙන යන්නේ. සමහරලට පොඩි කාලේ ඉඳලාම වැරදි මාවත් තමයි පෙන්වලා දෙන්නේ. සමහරලට බලන්නකො අපේ සංකල්ප තියෙනවනේ. සමහරලාවට ඒවා වීරකම් හැටියට දක්වන කාරණා තියෙනවා. ළමෙක් වුණාම පොල් ගහකින් කුරුම්බු ගෙඩියක් කඩාගෙන කෑවේ නැත්තම් හොරාට, අනුන්ගේ වත්තකින් අඹ ගෙඩියක් කඩාගෙන කෑවේ නැත්තම් ඒ ළමා කමින් වැඩක් නැහැ කියලා තමයි පොඩි කාලේ ඉඳලම ළමයිගේ මනසට දීලා තියෙන්නේ. ඉතින් එහෙම පොඩි කාලේ ඒ ළමයි හැදුනම ඉතින් ලොකු වෙනකොට පිංගුතුනි හොරකමට බය වෙනවද? දහම් පාසලට ගියාම, පාසලට ගියාම, පන්සලට ගියාම අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙනවා. හැබැයි ඉතින් අර සංකල්පත් තියෙන නිසා ඉතින් ඒ කාලේ ඉඳලාම ඒක බැසගෙන නැහැ හිතේ තමන්ගේ. ඉවි හොරකම් කරන එක හොඳ නැහැ කියලා හිතලා නේ. ඉතින් ඒ වාට එකතු වෙනවා. ඉතින් අන්නේ කාරණාවල් නිසා හුඟ දෙනෙකුගේ මේ සිල්පද රකින්නවා කියන තැනට හිත සකස් කරගන්න හරි අමාරුයි. දැන් ඒවට අවවාද අනුශාසනා කරන්න ගියා. ඒ අවවාද දෙන අයට දොස් කියනවා. ළමා කාලයක් ගත කරලා නැත්ද? ඔයගොල්ලෝ වා කරලා නැද්ද? ඕ තමයි අහන්නේ. අර මට ජාතක කතාවේ නම වරදින්නත් පුළුවන්. අර තිලමුට්ටු ජාතකය වගේ මර්ගයේ මතකේ තියෙන්නේ අපි පිටුතර මතකේ තියෙන අර තලමිටක් කාපු රාජකුමාරයාගේ කතාව. ඒ තලමිට කාපු වෙලාවේ ආචාර්යවරයා ඒ ශිෂ්‍යයාට දඬුවම් කළා. ඉතින් රජ වුණයින් පස්සේ මේකේ පලිය ගන්නකොට ආචාර්යතුමා කුමාරට මොකද කියන්නේ? මහරජා, එදා මම නුඹට ඒ කෝට්ටෙන් අවවාදයක් කරේ නැත්තම් අද ඔබ රජෙක් නෙමෙයි කිව්වා, ඔබ හොරෙක් කිව්වා. ඔබ සිංහාසනේ නෙමෙයි කියන්නේ ඔබ හිරගෙදරේ හිරබත් කනවා කිව්වා. ඉතින් ඒක තමයි ඇත්ත කාරණාව. සමහරලාට දිමෝපියොත් දරුවන්ගේ වැරදි මේ අනිත් අය ඉදිරියේ පිරිසුදු කරන ස්වභාවයක් තමයි වර්තමානයේ සමහර දිමෝපියන්ගේ ළඟින් ඉස්මතු වෙන්නේ. අවවාදයක් දුන්නත් ඒකටත් දොස් කියනවා. ඉතින් එහෙම හැදෙන ළමයි අනාගතයේ පිංගතුනි ඔවුන් පවට බය වෙන්නේ, පවට ලැජ්ජ වෙන්නේ. ඉතින් එහෙම රටක පිංගතුනි කොහොමද මේ ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ? ධර්මයේ තියෙන එක ඇත්ත. හැමදාම හැම තැනකම ධර්මයේ තියෙනවා. හැබැයි තිබුණට වැඩක් නැහැ. ආහාර පිඟානක් ලැබුණට වැඩක් නැහැ. ඒක අනුභව කළොත් තමයි ඒ ආහාරයෙන් ලැබෙන ශක්තිය තමන්ගේ ශරීරයට ලැබෙන්නේ. ධර්මයේ තිබුණත් වැඩක් නැහැ. ඒ ධර්මය හැසිරෙන්න හැසිරෙන්න තමයි ඒ ධර්මයෙන් ලැබෙන්න ඕන රැකවරණේ ලැබෙන්නේ.
කියල තියෙන පිංහතුනි දම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා. ධර්මී යමෙක් හැසිරෙනවනං ඒ කාන්තේ මාරක්ෂාවක් තියෙනවා. තියේවී කියල නෙවී කියන්නේ ඒ කාන්තේ මාරක්ෂාවක් තියෙනවා. ති අපි ධර්මය තුළ හිටගත්තෝ ධම්ම දජ කියන කාරණාවෙන් අපේ ජීවිතය පෝෂණය කරගන්න පුළුවන්න. සෑම තැනකම ධර්මය මූලික කරගන්න පුළුවන්න. මේක කරන්න හොඳනෑ, මේක කලාම පෞසිද්ධ වෙනවා. අන්න ඒ විදියට පින්වතුනි අපට කටයුතු කරන්න පුළුවන්නං ඇතරම අපේ රට තරං ලෝකයේ දියුණුවෙන් රටක් කොහෙවත් හොයාගන්න බැරිවේ. තිනිසා මේ අන්‍ය රටවල් දියුණු වෙන්නත් අපේ රට දියුණු භාවයට පත් නොවෙන්නත් හේතුව තමයි පින්වතුනි මේ ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්න ඇති එක. ඉතින් අන්න එහෙම වෙච්ච දවසකට පින්වතුනි අපේ රට මේ ලෝකයේ අනිත් සියලුම රටවල් වලට වඩා ආර්ථිකම වශයෙන්, දේශපාලනික වශයෙන්, සමාජීය වශයෙන් එහෙම අංශයකම දියුණු වෙනවා. අර ධම්මපාල ජාතකෙත් කියනවනේ, ධම්මපාල ජාතකේ ඉතාම හොඳ උදාහරණයක් තියෙනවා. රටවල් දෙකක්, ගම් දෙකක් තියෙනවා, නගර දෙකක්. එක නගරයක මිනිස්සු අල්පාවුෂ්කව මැරෙනවා, අනිත් රටේ මිනිස්සු දීර්ඝාවුෂ්කව මැරෙන්නේ. දීර්ඝාවුෂ ලැබල තමයි මැරෙන්නේ, කිසිම කෙනෙක් අල්පාවුෂ්කව මැරෙලා නෑ. ඉතින් ඇවිල්ලා ඒ දිසාපාමෝක ආචාර්යතුමා ධම්මපාල කුමාරයාගේ ගමට ඇවිල්ලා මේක අහද්දී ධම්මපාල කුමාරයාගේ තාත්තා මොකද්ද කියන්නේ? ආචාර්යතුමනි, අපේ රටේ මිනිස්සු සත්තු මරන්නේ නෑ. ඉතින් ප්‍රාණඝාත නොකරන නිසා මේ රටේ කවදාවත් කිසිම කෙනෙක් අඩු ආයුෂයෙන් මැරෙන්නේ නෑ. ඒක තමයි හේතුව. ඉතින් අපේ පිළිගැනීම මොකද්ද පින්වතුනි? භාග්‍යතුන් වහන්සේ දේශනා කළ තියෙන්නේ සත්තු මරණකොට අල්පාවුෂ්ක වෙනවා, සතුන්ට වදහිංසා දෙනකොට ලෙඩ රෝග බහුල වෙනවා. අපේ පිළිගැනීම මොකද්ද? අපේ පිළිගැනීම තමයි ඩෙංගු මදුරුව මැරුවොත් තමයි ඩෙංගු රෝගය හොඳ කරගන්න පුළුවන්. දැන් ඉතින් අපි පුංචි කාලේ ඉඳලාමත් පින්වතුනි ওই ඩෙංගු මදුරුව මැරුවනේ. මට මතකයි අපේ පොඩි කාලේ පාසලේ ওই ඩෙංගු මර්ධනයේ වෙනුවෙන් එහෙම ව්‍යාපෘති තිබුණා. දැන් කල්පනා කරලා බලන්නකෝ, මෙච්චර අවුරුදු ගාණක් ගිහිල්ලා දැන් ওই රෝගය යටපත් කරගන්න පුළුවන් වුණාද? දැන් තේරෙනව නේද අපිට මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා? දැන් ඩෙංගු එක ප්‍රභේදයක් නෙවෙයි, දැන් ප්‍රභේද 3-4ක් විතර තියෙනවා. දැන් රෝග බහුල වෙලා තියෙන්නේ. ඒ නිසා අපි පිංගුතුන් කල්පනා කරගන්න මේ අපේ ඥාණයට ගෝචර නොවන බොහෝ සත්‍යයන් මේ ස්වභාව දහම තුළ තියෙනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ ඒවා කිරිහි පිළිගැනීමක් අපේ නැති එක. ඒවා හුදු සංකල්පවලට විතරක් සීමා කරලා කටයුතු කරන්න ගිහිල්ලා අද පින්වතුනි අපි විශාල වශයෙන් අර්බුදවලට මුහුණ පාලා තියෙනවා. ඒ නිසා අපේ රටත් හරියට ධර්මයේ තුල හිටගෙන ධර්මයේ තුල කටයුතු කරන්න පුළුවන් නම්, දැන් ධර්මයක් නැති මිනිසු සිල්පද දෙකක් රැකලා ඔච්චර දියුණු වෙනවා නම් ධර්මයේ තියෙන රටේ පින්වතුනි සිල්පද රැක්කොත් කොහොමද දියුණු වෙයිද? දැන් ඒවයි පින්වතුනි අපි වෙනස් කරගන්න. නැත්තම් මේ රටවල් වෙනස් කරගන්න එක නෙවෙයි, ඉන්න තැන් වෙනස් කරගන්න එක නෙවෙයි, උපදින තැන් වෙනස් කරගන්න එක නෙවෙයි. දී සමහර අය උපන් රටට හරියට සාප කරනවා, මේ රටේ ඉඳලා වැඩක් නැහැ, වෙන රටකට යන්න ඕන. හැබැයි ඉතින් එහෙම කියාගෙන ගියපු අය අන්තිමට ඉතින් පුංචි වෛරස් එකක් ආපු ගමන් කෑ ගහනවා අපේ රටට අපිව ගෙන්නව ගන්න කියලා. ඉතින් ඒක තමයි හැටි. තින්සා උපන් රටට සාප කරන්න එපා. ඇත්තටම මේ රට ලෝකේ අනිත් රටවල් එක ගත්තම ඉතාම උසස් රටක් වෙන්නේ ඇයි? පින්වතුනි අපේ රටේ අය විතරද පින්වතුනි මැරෙන්නේ? ඇයි වෙන රටක ඉපදුනෙන් පස්සේදී අපට පින්වතුනි අවුරුදු 100ක් 200ක් අවශ්‍ය තියෙනවද? ඇයි අපේ රටේ ඉපදුනාම විතරද පින්වතුනි මැරුණම ඊළඟ ජීවිතයකට යන්නේ? වෙන රටවල අය මැරුණම ඊළඟ ජීවිතයකට යන්නේ නැද්ද? අපේ රටේ අය විතරමද මැරුණෙන් පස්සේදී පින්වතුනි අපායට යන්නේ?
ඇයි වෙන රටවල්වල ඉපදුනේන් පස්සේදී අපායට යන්නේ නැද්ද? මතක තියාගන්න, ස්වභාව දහමේ සීළු දේවල් වලට සෑම සත්‍යයකටම පිඟුතුණ යටත් වෙන්න වෙනවා. ඒකේ වෙනසක් නෑ. නමුත් අනිත් රටවල් එක ගත්තම මේ රටේ මොකද පිඟුතුණ තියෙන වෙනස? අපේ භාග්‍යතුන් වහන්සේ මහත් වූ අනුකම්පාවකින් අනුග්‍රහ කරපු රටක් අපේ මේ රට. බලන්නකෝ, භාග්‍යතුන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේ ලැබලා දුන්නේ කාටද? අපිට. වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එකම තැනට ලැබලා දුන්නේ කාටද? අපිට. සතර දළදා වහන්සේලාගේ දළදා වහන්සේලා දිනමක්ම ලැබලා දුන්නේ අපිට. ඉතින් පිංගුතුනි, අපේ ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ චත්තාලීස සමාදන්තා කේසා ලෝමාච සබ්බසෝ දේවා හරින්සු වේකේකං චක්කවාල පරම්පරා. දේවා හරින්සු වේකේකං චක්කවාල පරම්පරා. සමහර සක්වලවල් වලට පිංගුතුනි මේ අබෑටියතරන් ධාතුන් වහන්සේලා නමක් ලැබිලා තිනේ. සක්වලකටම තින එක අබෑටියතරන් ධාතුන් වහන්සේ නම. නමුත් අපේ රටට කොයිතරම් අනුකම්පාවක් භාග්‍යතුන් වහන්සේ දක්වලා තියෙනවද? මේ රටේ ඉපදිච්ච කෙනෙක් ඇයි අනිත් රටක ඉපදිච්ච කෙනෙකුට වඩා පිංගුතුනි වාසනාවන්ත? අඩු ගානේ ජීවිතේ එක වතාවක් හරි බුදුරජාන් වහන්සේගේ ඉදිරියට ගිහිල්ලා දෑත් දෙක එකට එකතු කරලා පිංගුතුනි සාදුකාරයක් හරි දීලා තියෙනවනේ මේ රටේ ඉපදිච්ච අය. එක වතාවක් හරි සාදුකාරයක් දීලා තියෙනවා. ඉතින් අපේ පිංගුතුන් කල්පනා කරලා බලන එක කොච්චර වටින අවස්ථාවක්ද? ඒ කියන්නේ අපි හිතමු බලෙන් වන්දවනවා කියලා කාට හරි කෙනෙකුට. අර අපේ ධර්මික කතාවක් තියෙනවා. අපේ සාරිපුත්ත හාමුදුරුව දවසක් එක්තරා දැරිවියක්ව බලෙන් වන්දව ගන්නවා. ඉතින් ඈ මැරෙනවා. බොහොම අඩු ආයුෂයක් ඈට තියෙන ඈ මැරෙනවා. මරණයට පත් වෙලා පිංගුතුනේ ඇයි ගිහිල්ලා ඊළඟ ජීවිතේ උපදින්නේ කොහෙද? ප්‍රේත ලෝකයක. ඒ ආවර්ජනය කළ බලන මම ප්‍රේතියක් වුණේ මොකක් නිසාද? සාරිපුත්ත හාමුදුරන්ට වැඳපු නිසා. ඉතින් සාරිපුත්ත හාමුදුරන්ට වැඳපු නිසා ප්‍රේතියක් වුණා නෙවෙයි, ඈ මෙරිලා යන්නේ හිටියේ නිරයට. නමුත් සාරිපුත්ත හාමුදුරන්ට වැඳපු නිසා ප්‍රේතියක් වෙලා බේරුණා. ඉතින් එතකොට කල්පනා කරලා බලන්නකෝ, එක වන්දනාවක් ඇගේ ජීවිතයේ කොයිතරම් ආරක්ෂාවකට අරගෙන ගිහිල්ලද? අන්තිමට ඇය සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි මට ඔබ වහන්සේ කලිනුත් අනුකම්පා කරා, දැනුත් අනුකම්පා කළා, මාව මෙතන මුදවන්න කියලා. ඒ කාරණාව කිව්වම් සාරිපුත්ත හාමුදුරුව, තමන් වහන්සේ දානේ වලදන්න ගෙනාපු පිණ්ඩපාතේ මහා සංඝරත්නයට පූජ කරලා ඒ පින ඇයට අනුමෝදන් කරා. ඉතින් ඇය එතනින් මිදිලා සුගතිය ඉපදුනා. ඒතර බලන්න මේ බලෙන් වන්දවලා ඇගේ ජීවිතේ කොච්චර ආරක්ෂාවක් ලැබලා දුන්නද? ඒතර බලෙන් වන්දවපු පිනත් ඔහොමනම් අත් දෙක එකට එකතු කරලා කරන වන්දනාව කොයිතරම් උසස්ද කියලා හිතන්නකෝ. අර මිලින්ද ප්‍රශ්නේ තියෙන්නේ, අවුරුදු 100ක් ප්‍රාණඝාතාදී අකුසල කර්ම කරපු කෙනේ මරණාසන්න මොහොතේ එක බුදු ගුණයක් ආවර්ජනය කරගත්තොතින්, එක බුදු ගුණයක් ආවර්ජනය වුණොතින් මරණාසන්න මොහොතේ ඒ කෙනා ඊළඟ ජීවිතයේ සුගතිය උපදිනවා කියලාම. ඒතර ඒ වෙලාවේ මිලින්ද රජ්ජුරුව කියනවා නාගසේන හාමුදුරන්ට, ස්වාමීනි ඔය කාරණාව නම් මට පිළිගන්න බෑ කිව්වා. අවුරුදු 100ක් කරපු අකුසල කර්මීය මේ එක පුණ්‍ය කර්මයක යට කරගන්න පුළුවා, මට ඔක පිළිගන්න බෑ කිව්වා. නාගසේන හාමුදුරුව මිලින්ද රජ්ජුරුවන්ට කියනවා, මහරජ කුඩා ගල් කැටයක් මහ මොහොතට දැම්මොතින් යට යනවද පාවෙනවද ඇහුවා. යට යනවා කිව්වා. ඊළඟට අහනවා, ගල් 100ක ගල් ගෙනල්ලා නැවකට දැම්මොතින්? එතකොට මොකද වෙන්නේ? හව යට යනවද ඇහුවා. යට යන්නේ නැහැ කිව්වා. එහෙනම් මහරජා හිතාගන්න කිව්වා, ලෞතුරා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි අංශු මාත්‍රයක් හිත වඩන කෙනාගේ පින
හරිටම නැවක් වගේ ප්‍රබලයි. ඒ නැවට අර අවුරුදු සීයක් කරපු අකුසල කර්ම ටික දරාගන්න පුළුවන්. ඉතින් එතකොට හිතන්ඩ භාග්‍යවතුන් වහන්සේ කිරී හිත වඩන එක ඔච්චර ප්‍රබල නම් අපේ පිංවතුන් ජීවිත කාලෙම එක වතාවයිද වන්දනා කරගෙන තියෙන නෑ. කොයි තරම් බුදුන් වෙදල දෙද්ද, කොයි තරම් පිංවතුනි බණහල ඇද්ද, අඩුගන් එක සිල්පදයක් හරි රැකල තියෙනවනේ ඒ අදහසි. තේනිසා අපේ පිංවතුන් හිතන්ඩ මේ ලැබිච්ච ආත්ම භාවි තාමුසස් ආත්ම භාවයක්. එනිසා ඒ පන් ජීවිතයට සාප කරන්න එපා. ඇත්තටම පිංවතුනි අපි මේ රටේ මං මතක් කළේ අපි මේ රටේ ඉපදිච්ච අදහස හුඟ දෙනෙකුට ඉපදුනෙන් පස්සේදී අමතක වෙනවා. ඉතින් අපිත් පිංවතුනි මේ ලැබිච්ච ජීවිතේ වටිනාකම අවබෝධ කරගෙන ඉක ප්‍රතිඵලෙ ළඟා කරගත්තේ නැත්තම් අන්නේ රටවල්වල ඉපදිච්ච අය වගේ අපිත් පිංවතුනි දුගතිගාමි ජීවිතයකට යන්න පුළුවන්. ඉතින් දුගති පුදුනෝති එතන මොකද්ද කල්පනා කරලා බලන්නකො තියෙන සැපේ කියලා. අංශු මාත්‍රික සැපයක්වත් නැහෙනේ, සැප කියන නමවත් නැහැ. ඒකාන්ත දුකක් තියෙන පිංවතුනි නිරේ. නිරේ වර්ග 8ක් තියෙනවනේ. සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, තාපය, මහා තාපය, අවීචිය කියලා නිරේ වර්ග 8ක් තියෙනවා. ඉතින් මේ නිරේ වර්ග 8ේ අඩුම ආයුෂ තියෙන නිරිය තමයි සංජීවී නිරිය. ඉතින් පිංගතුනි ඒ සංජීවී නිරේ ආයුෂ කොච්චරද? ආයුෂ තියෙනවා ඒ නිරේ වර්ෂ වලින් අවුරුදු 500ක්. එක දවසක් ඉවර වෙන්නේ නා සංජීවී නිරේ එක දවසක් ඉවර වෙන්නේ මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය වර්ෂ අවුරුදු 900,000ක් ඉවරුණෙන් පස්සේදී. අපේ අවුරුදු 900,000ක් ඉවරුණෙන් පස්සේදී තමයි සංජීවී නිරේ එක දවසක් ඉවර වෙන්නේ. ඉතින් අපේ පින්වතුන් කල්පනා කරලා බලන්න අපේ පින්වතුන්ගේ ජීවිතවලට එහෙම ජීවිතයක් උදා වුණොත් එදාට කවුද ඇවිල්ලා අපිව බේරගන්නේ? කවුද අපිව රැකගන්නේ? නිරේ ලෝකේ පොදුනාම ඒ නිරේ ලෝකේ ස්වභාවය මොන වගේද? අර නිමි ජාතකයේ කියනවනේ ඔන එක නිරියක් තියෙනවා වේතරණී නිරය. ගියව වෙලාව ඉඳලාම කරන්නේ මොකද්ද? නිරිය පාලකයෝ නිරි සත්වයන්ගේ පිටුපස්සෙන් ගිහිල්ලා කඩු තෝමර හිල් අරගෙන කපනවා, ගහනවා, අනිනවා. ලේ ගඟක් වගේ වැගිරෙන ලේ වැගිරෙන මේ ශරීරයෙන් ඔවුන්ගේ පහර කෑම් වලට බයි ඒ අත දුවනවා, මේ අත දුවනවා. අන්තිමට දකිනවා ගං ඉවුරා පනිනව ඉවුරට. ඉවුරේ තියෙන්නේ මුලින් වේවැල් කෝටු. ඒ කෝටු වල කටු තියෙනවා. එක කටුවක් හෙල්ලක් තරම් විශාලයි. මනුෂ්‍ය ලෝකෙ හෙල්ලක් තරම් විශාලයි. ඉතින් ඒ කටු අකුලේ ඇනිලා අවුරුදු 1000 ගාණක් ඉන්න වේදනාව විඳ විඳ කවුද ඇවිල්ලා එදාට අපිව ගලවගන්නේ? ඉතින් ඊළඟට වැටෙනවා තවත් පහලට. එතන තියෙනවා තල් කඳම් ප්‍රමාණී විශාල උල්. එක උලක් තල් කඳක් තරම් විශාලයි. ඉතින් අර ඒ උල්වල ඇනිලා අවුරුදු 1000 ගාණක් දුක් විඳිනවා. ඊළඟට පිංගතුනි වැටෙනවා නදියට. නදියේ මතුපිට තියෙනවා නෙළුම් පත්‍ර. ඒ පත්‍රවල තියෙන්නේ පිහිතල වගේ කැපෙන තල. ඒ පත්‍ර පිහිටලා තියෙන හිමයි. ඉතින් අර පත්‍ර උඩට වැටිලා එක පැත්තක කැපෙනකොට අනිත් පැත්තට හැරෙනවා. ඒ පැත්තේ කැපෙනකොට අනිත් පැත්තට හැරෙනවා. ඉතින් විශාල දුකක් විඳින්නේ. ඔහොම නදී ඇතුළට වැටෙනවා, එතනත් දුක් විඳිනවා. නිරය පාලකයෝ ඊට පස්සේ කරන්නේ මේ නිරි සත්වයන්ව බිලි කොකුරාලා ඉතින් උඩට ඇදලා අරගෙන අහනවා මොනවද නුඹට ඕන? ඉතින් කියනවා මට බඩගිනි කන්න මොන හරි දෙන්න කියලා. නිරය පාලකයෝ මොකද කරන්නේ? මේ නිරි සත්වයන්ගේ අඬු දෙකක් අරගෙන මුව විවර කරලා ගිනිගෙන දැවෙන රත් වෙච්ච වගේ යකඩු ගුලි දානවලු ඔන්න බඩගිනි නම් කන්න කියලා. ඉතින් දාන මේ යකඩ ගුලි
උගුර පසාරු කරගෙන බඩපපුව පසාරු කරගෙන අදෝභාගයෙන් එළියට එනවා කියලා කියන්නේ. ඊළඟට ආයි අහනවා දැන් මොනවද ඕන නුඹලට? මට හරි පිපාසයි බොන්න මොන හරි දෙන්න කියනවා. ඉතින් ආයිමත් නිරේ පාලකයෝ කරන්නේ අඬු දෙකක් අරගෙන මේ මෝ විවර කරලා ලෝදිය වගේ, ඒ කියන්නේ යකඩ උණු වෙලා ගලන යකඩ උණු කරපු ඒ දිය අරගෙන මේ මුවට දානවා ඔන්න පිපාසයි නම් බොන්න කියලා. ඉතින් ඒ දාන ලෝදිය අර මුළු ශරීර අභ්‍යන්තරයම දවාගෙන අදෝභාගයෙන් එළියට එනවා. ඔන්න පිංගතුනි නිරයකට ගියාම අපට ජීවත් වෙන්න විදි ක්‍රමය. ඉතින් අපි පිංගතුන් හිතන්න එදාට පිංගතුනි කොහින්ද අපට පිහිටා පිළිසරණ. ඒ නිසා අපි පිංගතුන් හිතන්න මේ ලැබිච්ච ජීවිතය අපට ලැබුණේ අපට පිංගතුනි විශාල පිංකම් කරගන්න. අනේ ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලැබිච්ච ජීවිතේ අප්‍රමාදීව වීරිය වඩන්න. නුඹලා පුළුවන් තරම් මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව පුරන්න. පිරිනිවන් මංචකේදී භාග්‍යතුන් වහන්සේ අන්තිම බුද්ධ වචනේ හැට දේශනා කරෙත් ඕක ඇයි එහෙම දේශනා කළේ? ප්‍රමාදේ කියන්නේ ඒ තරම් පසුතැවිලි වෙන්න උන කාරණාව. ප්‍රමාදේ කියලා කියන්නේ අප්‍රමාදී නොනොති අපට සංසාරයේ ওই සියලු දුක් ටික විඳින්න වෙනවා. ඉතින් අපි එහෙම ප්‍රමාද වෙලා ඒ වගේ දුක් නොවිදුපු පිරිසක් නෙවෙයි කියලා නම් හිතන්න එපා. අපි සංසාරයේ පුරාවටම අනේක ජීවිතවල එහෙම දුක් අනන්තව විඳලා තියෙනවා. ඉතින් මේකත් තවත් එක්තරා ජීවිතයක් විතරයි. ඒ නිසා මේ ලැබිච්ච වෙලාවේ උපරිම වීරිය වඩන්න. ඒකට අපිට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. දැන් සමහර වෙලාවට සමහර අය තමන්ට මේ ජීවිතේ ඒ ධර්මානුධම්ම ප්‍රතිපදාව පුරනවා නෙවෙයි, අපි ඊට වඩා වෙන වෙන දේවල් තමයි කර කර ඉන්නේ. සමහරලාට මේ කාලේ සාසනේ පිරිහිලා කියලා හිතනවා, ධර්මයේ නෑ කියලා හිතනවා. එහෙම නෑ. ඉතින් ධර්මයේ පින්වතුනි මේ ගත කරන්නේ මතක තියාගන්න, අපි මේ යන්නේ මේ ශාසනී දියුණු වෙන ශාසනික පැත්තකට නෙවෙයි. අපි මේ යන්නේ පින්වතුනි අර කාසාව කණ්ඩක කියන ඒ පිරිස පහළ වෙන දිහාවට අපි මේ යන්නේ. නැත්තම් මේ මහරහතන් වහන්සේලා වැඩි වෙන කාලයකට නෙමෙයි අපි මේ යන්නේ. කොහොමත් කියලා තියෙනවනේ මේ අවුරුදු 1000 වැඩිපුරම ඉන්නේ කවුද? අනාගාමීන් වහන්සේලා. වැඩිපුරම ඉන්නේ මේ කාලේ අනාගාමීන් වහන්සේලා වැඩිපුරම පහළ වෙන්නේ. ඒ කියන්නේ එන්න මේක පහළට බහින්නේ. ඉතින් මිත්‍යා දෘෂ්ටි බහුල වෙන්න පුළුවන්. දුศีලය ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ දිහා බලලා පින්වතුනි අපිත් පාඩුවක් ඇති කරගත්තොතින් අන්තිමට වෙන්නේ ඒ ප්‍රමාද වෙන අයගේ ගොඩටම අපිත් වැටෙන එක. ඒ නිසා අපි මේ ලැබිච්ච වෙලාවේ කොහොම හරි උත්සාහ කරන්න ඕනේ මෙතනින් ඉහළට යන්න. දෙගරික උදාහරණයක් තමයි දැන් ඔය කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ ශාසනේ මේ වගේ කාලයක් උදා වුණා. සෑම බුද්ධ ශාසනයකම පින්වතුනි මේ ශාසනීය පිරිහෙනවා කියන කාරණාව තියෙනවා. බුදු කෙනෙක් පිරිනිවන් පෑවම ඊට පස්සේ ඒ ශාසනීය පිරිහෙන තැනට යන්නේ. ඉතින් ඒක වීරිය වඩන වීරියවන්තයෝ කොහොම හරි අල්ලගෙන එනවා ඉස්සරහට. දැන් ওই කාශ්‍යප භාගතුන් වහන්සේගේ කාලේ උන්වහන්සේ පිරිනවන් පෑවම එහෙම අවස්ථා කීපයක් උදා වුණා ශාසනේ පිරිහෙච්ච. අර කන්න ජාතකයේදී අපේ ශක්‍ර දෙවියෝ ඇවිල්ලා මිනිස් ලෝකෙ මිනිසුන්ව බය කරවලා, ඒ මිනිසුන්ව සිල් රැකවලා
අවුරුදු දාහක් මේ ශාසනය ආරක්ෂා කළා. එහෙම කාලාවා. තොහොම එක යුගයක පිංහතුනි ඒකාශ්‍යප භාගතුන් වහන්සේගේ කාලේ හිටියා භික්ෂුන් වහන්සේලා හත් නම. භික්ෂුන් වහන්සේලා හත් නමක් වැඩ හිටියා. ඉතින් මේ හත් නම උන්වහන්සේලා පිංහතුනි මේ ඒ කාලේ ශාසනය දිහා බැලුවම ශාසනය තුල තියෙන්නේ පැහැදින්න පුළුවන් පැත්තක් තිබේ. අපහැදීමක් ඇති වෙන්නේ පැතිමයි ශාසනය දිහා දැක්කම තියෙන්නේ. ඉතින් උන්වහන්සේලා කල්පනා කළා දැන් මේ ගොඩේ අපි තිටියොතින් මේ යන දුගතිගාමී ජීවිතය තමයි අපටත් ලැබෙන්නේ. එනිසා අපි මේ ගොඩෙන් අයින් වෙලා අපි වීරිය වඩමු. අපි මේ මහණ වෙච්ච එකේ අරමුණ අපි කොහොම හරි ඉටු කරගමු කියලා ඉතින් ඒ හතර දෙනා ඒ හත් දෙනා කල්පනා කරගත් කතිකා කරගත් අපි වීරිය වඩමු. මේ ශාසනය අපි ධම්මානුධම්ම ප්‍රතිපදාව ආරක්ෂා කරමු කියලා. ඉතින් හත් දෙනාම කළේ කතිකා කරගෙන ආවා එක පර්වතයක් ළඟට. ඉතින් මේ පර්වතේ මුදුනට නගින්න තියෙන්නේ ඉනිමගක් ආධාර කරගෙන. එහෙම කළා පර්වත මුදුනට නැග්ගා. ඉතින් ඒ පර්වත මුදුනට නැගලා මොවුන් කළේ මොකද්ද? තමන් නැගපු ඉනිමග පහළට හෙළුවා. පහළට විසි කරලා දැම්මා. ඒ කියන්නේ දැන් මේ හත් නමට බිමට වඩින්න කිසිම තැනක් නැහැ. හත් නම එහෙම කළා කතා වුණා. අපි හත් දෙනා රහත් වෙලා ඉරදීෙන් බිමට වඩිනවා මිසක් අපි හත් දෙනා රහත් නොවී නම් යන්න දැන් පුළුවන් කමක් නැහැ. දැන් අපි හත් දෙනාට තියෙන්නේ වීරිය වඩන එක පමණයි කියලා හත් දෙනාම මොකද කළේ? කතිකා කරගෙන එක දිගට වීරිය වැඩුවා. ඉතින් පළවෙනි රාත්‍රියේ එක නම රහත් වුණා. ඉතින් ඒ උන්වහන්සේ පහෝදා උදේම ඉරදීෙන් පිණ්ඩපාති ගෙනත් දුන්නා මේ ඉතුරු 6 නමට. උන්වහන්සේලා 6 නම කියනවා අපි කතිකා වුණේ නෑනේ පළවෙනිට රහත් වෙන කෙනා අනිත් අයට කෑම ගෙනත් දෙනවා කියලා. නුඹේ අදහස සම්පූර්ණ කරගත්තා. අපිත් අපේ අදහස සම්පූර්ණ කරගෙනම අපි දානි වල දන්නම් කිව්වා. ඒ නිසා නුඹ පමණක් ආහාර ගන්න කියලා රහතන් වහන්සේට කිව්වා. ඊට පස්සේදී උන්වහන්සේ තාහාර ගත්තිනේ. ඊළඟ රාත්‍රිය වෙනකොට තව එක නම කනාගාමි වුණා. ඊට පස්සේදී ඉතුරු දවස් පහම ගත වුණා. අනිත් පස් නමින් එක නමක්වත් අඩු ගානේ මේ ආලෝක මාත්‍රයක්වත් එනකන්වත් හිත දියුණු කරගන්න බැරි වුණා. එහෙම ඉඳලා පස් දෙනා හත් නමම මරණයටපත් වුණා. රහතන් වහන්සේ පිරිනුවන් පෑවා. අනාගාමීන් වහන්සේ මරණයටපත් වෙලා සුද්ධහවාස බ්‍රහ්මලෝකයේ ගිහිල්ලා ඉපදුණා. ඉතින් ඉතුරු පස් නම මරණයටපත් වෙලා දෙව්ලොව ඉපදුණා. ඉතින් ඒ පස් නම අපේ ශාසනේ අපේ භාග්‍යතුන් වහන්සේ පහළුණෙන් පස්සේදී ඉපදුණා. ඒ පස් දෙනා තමයි පොක්කුසාති රජ්ජුරු. උන්වහන්සේ අනාගාමී වුණා. ඊළඟට කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ, දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ, ඊළඟට සබිය කියන පිරිවැජියා, ඊළඟට බාහිය දාරුචීරී කියන මහරහතන් වහන්සේ. උන්වහන්සේලා හත් නම මේ ශාසනයේ තුල පින්වතුනි අරහත් ඵල ලැබුවා. උන්වහන්සේලාට පින්වතුනි ඒ අරහත් ඵල ලබන්න වැඩි වෙලාවක් ගත වුණේ නේ. මගඵල ලබන්න වැඩි වෙලාවක් ගත වුණේ නේ. දැන් බාහිය දාරුචීරී මහරහතන් වහන්සේනි මේ ශාසනයෙහි කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් උන්වහන්සේ අරහත් ඵල ලැබපු උත්තමයන්ට ඉතින් අගතැම්පත් වුණේ. සුඛාපටිපදා කිප්පා විඥා කියන ක්‍රමයට අරහත් ඵල ලැබුවේ මේ බාහිය දාරුචීරී මහරහතන් වහන්සේ. ඉතින් අනිත් හැම දිනාම මගඵල ලැබුවේ බොහොම පහසුවේ. ඒත් එහෙම පහසුවෙන් මගඵල ලබන්නේ මොකක් නිසාද? අර කලින් ජීවිතේ ඒ වඩපු වීරිය.
එනිසා අපේ පින්වතුනොත් මේ වෙලාවේ තමන් කල්පනා කරගන්න තමන්ට මේ ලැබිච්ච අවස්ථාව හරියට පරිහරණය කරන්න. මොකද උඟ දෙනෙක් තමන්ගේ ලැබූ ජීවිතය වැය කරන්නේ අකුසල් වඩන්න. සමහර අය ලැබිච්ච පින වැය කරන්නේ අකුසල් වඩන්න. ඒ කියන්නේ පින්වතුනි දැන් උදාහරණයක් ඇටිට කියනවා නම් අපි හිතමු කෙනෙක් පවක් කරනවා කියලා. කෙනෙක් පවක් කරන්නේ පෙර කරපු පිනක් නිසා. දැන් මේක කෙනෙක් කියද්දි ඒ කෙනාට ඒක වැරදි කියලා අදහසක් එන්න පුළුවන්. එහෙම නැහැ. පව කරන්නේ පින් වියදම් කරලා. උදාහරණයක් කියනවා නම් අපි හිතමු කෙනෙක් ගලක් අරගෙන සතෙකුට ගහනවා. ඒ ගල ගිහිල්ලා ඒ සතාගේ ඇඟේ වදිනවා කියන ප්‍රාර්ථනාවනේ ඔහුගේ හිතේ තියෙන්නේ. ඒ ප්‍රාර්ථනාව පින්වතුනි ඉටු වෙන්නේ ඔහු පෙර කරපු පිනක් නිසා. අපි හිතමු කෙනෙක් හොරකමක් කරනවා. ඔහුගේ හොරකම සාර්ථක වෙන්නේ පෙර කරපු පිනක් නිසා. දැන් අපේ පින්වතුන් බලන්න සමහර හොරු හොරකම් කරන්න ගියාම මේ රෑපානේ පින්වතුනි මේ ටෝච් අරගෙන පන්දම් පත්තු කරගෙන ඉනවද? නෑ. මහරෑ අනිතක මේ ප්‍රධාන පාරෙන් ඇවිල්ලා දෙවෙනි ගෙවල් බිඳින්නේ කැලවල් වලින්. සමහරලාවට ඒ ගෙදරේ මිනිස්සු නිදාගන්නේ කොයි වෙලාවද යන්නේ කොයි වෙලාවද කියලා බල බල ඒ කැලවල් අස්සලට වෙලා පින්වතුනි පැය දෙක තුන ඉන්නවා. අපේ පින්වතුන් කල්පනා කරන්න මේ නිකං රෑ අපි පාර ගියත් සර්පියෝ දෙතින් දුනෙක්වත් අපට පාරේ මුණ ගැහෙනවා. එහා මෙහා මාරු වෙන. එහෙම සර්පියෝ විස සර්පියෝ ඉන්න මේ කැලේ බලනක පින්වතුනි අර මිනිස්සු කිසිම බියක් සැකක් නැතුව ඒ කැලවල් වලට වෙලා ඉන්නවනි. අනිත් එක පින්වතුනි අපට හරිම අඩු වෙන්නේ ආරංචි වෙන්නේ හොරකමේ ගියපු කෙනෙක් මෙහෙම මේ සතෙක් ගහලා මැරුණා කියලා. හරිම අඩුවෙන් ආරංචි වෙන්නේ. අනිත් එක බලනකොට එහෙම සමහර හොරු අහු වෙනකොට සමහරලාට තට්ටු දෙක තුනවල් වලින් පයින්නවා. තාපවල උඩින් පැනලා යනවා. ඉතින් එහෙම ශක්තියක් ලැබෙන්නේ අනතුරක් වෙන්නේ නැතුව එහෙම ඉන්නේ මොකක් නිසාද? පෙර කරපු පිනක් නිසා. ඉතින් ඒ වගේ තමයි පින්වතුනි මේ සමහර අය තමන්ගේ පින වියදම් කරන්නේ පව් කරගන්න. ඉතින් නුවණ තියෙන කෙනා පින වියදම් කරලා මොනවද කරන්නේ? පින් කරනවා. ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙනවා. ඉගෙනේ ඒවක් කරන්නත් පින් තියෙන්න ඕන. දැන් උදාහරණයක් හැටියට අද මේ වගේ ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නේ පෙර පිනක් නිසා. අද මේ දේශනාව දායකත්වයේ දරන ඒ දායක පින් උතුම් බලන්නකෝ, මේ දායකත්වයේ දරන්නේ පෙර පිනක් නිසා. පෙර පුණ්‍ය කර්මයක් නිසා තමයි ඔවුන්ට ඒක කරගන්න පුළුවන් කමක් ලැබුණේ. එතකොට පින්වතුනි අපට පින් නැති වුණා නම් පින් කරගන්නත් බෑ. ඉතින් පින් තිබිච්ච නිසා තමයි මේ වගේ දේවල් කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. හැබැයි මතක තියාගන්න, මේ වෙලාවේ මේ වැය කරපු පින, වියදම් කරපු පින පින්වතුනි මතක තියාගන්න, ඒක ආයෝජනය. සංසාරේ ජීවිත කල්ප ගාණක් පින්වතුනි මේ පින් පුණ්‍ය කර්මය වෙනස් කරගන්න පුළුවන් වුණා අපේ පින්වතුන්ට. ඒ නිසා අපිට මේ ලැබිච්ච ජීවිතේ වටිනකම තේරුම් අරගෙන පුළුවන් තරම් කරන්න ඕන මොකද්ද? පින් කරන එක, කුසල් දහම් වඩන එක. ඉතින් ඒකට අපේ ජීවිතේ බොහෝ දේවල් අපට කැප කරන්න වෙනවා. ඒකට පින්වතුනි මතක තියාගන්න අපිට මේ වෙනම කාලයක් වෙනම ධනයක් ලැබෙනකම් එහෙම ඉන්න ගියොත් පින්වතුනි අපට කවද වෙනකන් ඉන්නද? බලනක සමහර අය කියනවනේ, මම මේ ගේ වැඩ ටික ඉවර කරගන්නකන් ඉන්නේ දානයක් දෙන්න, මම මේ ඉන්නේ මටම කියලා පඩියක් ලැබෙනකන් පිනක් කරගන්න, මම හිතන් ඉන්නේ මගේම පඩියකින් මගේම මුදලක් වියදම් කළා මං පිනක් කරනවා. එහෙම සමහර අවස්ථාවන් වලදී තමන්ට පිනක් කරගන්න තියෙන අවස්ථාවල් අහිමි කරගන්නවා. අපේ පින්වතුන් කල්පනා කරලා බලන්න, කවද වෙනකන් අපි ඔහොම ඉන්නද? අපි මේ ලෝකේ උපදිනකොට මාරයත් එක්ක ගිවිසුමක් ගහගත්තද, මේ තමන්
පඩියක් ලැබෙනකං තමන්ගේ ගේ දොර හදාගන්නකං තමන්ට ජීවත්වෙන අවසර දෙන්න කියලා. අපි කවුරුවත් එහෙම අවසර අරගෙන නෑ. ඉතින් අපි පිංවතුනි නහිනෝ සංගරන්තේන මහා සේනේන මච්චුනා. මහා සේනා සහිත මාරයත් එක අපි කවුරුවත් ගිවිසුම් ගහගෙන නෑ. එනිසා කියන්න තියෙන්නේ අජ්ජේව කිච්චං ආතප්පං කෝජඤ්ඤා මරණං සොවේ. කොයි වෙලාවෙ මරණිනවද කියලා අපි දන්නේ නෑ. එනිසා මේ මොහොතේ දැන් වීරිය වඩන්නයි කියලායි කියලා තියෙන්නේ. එනිසා අපේ පින්වතුන් එහෙම වීරිය වඩන්න. ඒකට කැපකිරීම කරන්න වෙනවා. දැන් බලන්න අපි පින්වතුනි මේ පංචකාම සෝවිඳිනකොට අපි කොච්චර කැපකිරීම කරනවද? සමහර වෙලාවට බණක් අහන්න යමු කිව්වම, පිනක් කරගන්න යමු කිව්වම අපේ පින්වතුන් බලන්නකෝ කොච්චර වැඩ කිය කිය මඟ හරිනවද? ළමයිගේ වැඩ කියයි, රස්සාවේ වැඩ තියෙනවයි කියයි, සමහර ලාට අත්තට ලැබෙන අවස්ථාව අහිමි කරගන්නවා. දැන් එහෙම ඒ කියන්නේ උදාහරණයක් ඇටිට කියනවා නම් ඔන්න මිත්‍රේ කතා කරනවා. අනේ මේ බණක් අහන්න යනවා, එනවද යන්න මාත් එක්ක. ඉතින් බලන්න සමහර ලාට ඒ කියන වාහනේ දෙන්නම් කියන මගේ වාහනේ යන්න පුළුවන්. මම කන්න බොන්න අරන් දෙන්නම්. සමහර අය කතා කරනවා. ඉතින් එහෙම අවස්ථා ලැබිලත් පිඟුතුනි සමහර අය ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ලබන්නේ නැණි. හිතන්නක කොච්චර අවාසනාවන්ත බවක්ද කියලා ඒක. එච්චර අවස්ථාවක් ලැබිලා. සමහරලාට තමන්ට බොහොම හොඳ කල්යාණ මිත්‍රයෝ ලැබෙනවා. හැබැයි තමන් ගැර ඒ කියන්නේ පින් කරගන්න තියෙන කැමැත්ති අඩුකම නිසා, ඒ කියන්නේ සද්ධාවේ අඩුකම නිසා ඉතින් අනුකම්පාව තමන්ට ලැබෙන්නේ නෑ. ඊට පස්සේ ඉතින් එක්ක රස්සාව කියයි, එක්ක ළමයිගේ වැඩ කියයි, එක්ක ඥාතිගේ වැඩ කියයි, එක්ක ගෙවල්වල වැඩ කියයි. එහෙම කිය කී ඉතින් මේ අවස්ථාවල් ටික මග අරිනවා. මම රස්සාවට ගියේ නැති වුණොතින් මගේ ළමයිව ජීවත් කරවන්න මේ පවුලේ කවුරුවත් නෑ. හැබැයි අපේ පින්වතුන් මතක තියාගන්න මාරය ආපු වෙලාවටත් ඔය ටික කියලා අපිට බේරෙන්න පුළුවන්ද? එහෙම පුළුවන් වුණා නම් හුඟ දිනේ බේරි. මතක තියාගන්න එහෙම බේරෙන්න බෑ අපිට. මාරය ආපු වෙලාවට අපිට කියන්න පුළුවන්ද? මගේ ළමයි තාම පොඩි. මගේ වයිෆ්ට තාම මේ දරුවෙක් හම්බෙන්නත් ඉන්නවා. එහෙම නැත්නම් මගේ මේ ගේදර තාම හදලා නෑ. මම නැත්තම් මගේ ගෙදරයි ජීවත් කරවන්න කවුරුවත් නෑ. එහෙම නැත්තම් මම තාම විභාගය කරගෙන නෑ. ඌව කී කී අපිට බේරෙන්න පුළුවන්ද? වෙලාව ආපු වෙලාවට අපි ඔක්කොමලට යන්න වෙනවා. ඒ නිසා අපේ පින්වතුන් ඊට කලින් මේ මග වියදම් ටික හදාගන්න. මොකද මේ ලෞකික දේවල් සංසාරේ අපට හැම කාලෙම කරන්න අවස්ථාව ලැබෙනවා. මනුෂ්‍ය ජීවිතයක් ලැබපු හැම ආත්මිකම පින්වතුන් අපිට ඉගෙන ගන්න වෙනවා. මනුෂ්‍ය ජීවිතයක් ලැබපු හැම ආත්මිකම මතක තියාගන්න රස්සාවල් කරන්න වෙනවා. හැම ආත්මිකම ගෙවල් දොරවල් හදන්න වෙනවා. ওই ටික හැම ආත්මිකම මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන හැම ආත්මිකම ওই ටික කරන්න වෙනවා. නැත්තං හිතන්නේ අපේ පින්වතුන් මේ ජීවිතය හදන ගෙදර මේ සංසාරේ පුරාවටම තියාගන්න පුළුවන් වෙයි කියලා. එහෙම බෑ. මේ ජීවිතය හදනගේ මේ ජීවිතේ ඉවරයි. මේ ජීවිතේ ගිනුම්බල තැම්පත් කරන ධනේ මේ ජීවිතෙන් ඊ අවසර ඉවරයි. ඒ අයිති ඉවරයි. ඊළඟ ජීවිතේ ඇවිල්ලා කියන්න බෑ මේක මටයි අයිති, මේ ගේ මමයි හැදුවේ, මේ සල්ලි ටික මගේ. එහෙම ඉල්ලන්න බෑ අපිට. හැබැයි මතක තියාගන්න මනුස්ස ජීවිතයක් ලැබෙන හැම ජීවිතයකම ওই ටික කරන්න ලැබුණට, හැබැයි මනුස්ස ජීවිතයක් ලැබෙන හැම ජීවිතයකම බණහන ලැබෙන්නේ, මනුස්ස ජීවිතයක් ලැබෙන හැම ජීවිතයකම දන් දෙන ලැබෙන්නේ, මනුස්ස ජීවිතයක් ලැබෙන හැම ජීවිතයකම සිල් රකින්න හම්බෙන්නේ ওই ටික ලැබෙන්නේ කල්ප ගානකට පස්සේ. ඉතින් එහෙම දේවල් කරගත්තොතින් විතරයි පින්වතුනි අපට මේ ලැබිච්ච ආත්ම භාවේ සංසාරයට යමක් එකතු කරගත්තා කියලා කියන්න පුළුවන්. අනේක කරන්න. එනිසා අපේ පින්වතුන් මේ බාහිර කටයුතු තමන්ගේ ජීවිතේ දෙවිනි තැනින් තියන්න. මොකද ඒව කරන්න හැම කාලයකටම අපට අවස්ථාව ලැබෙනවා. හැබැයි මතක තියාගන්න මේ පින් දහම් කරන එක ජීවිතේ මුලට ගන්න. බණ අහන එක ජීවිතේ මුලට ගන්න.
ඉගෙන තමන්ගේ දවසේ වැඩි කාලයක් එකට වැය කරන්න නෙවෙයි මම කියන්නේ. අපි පිංගතුන් දවසකට එක පැයක් වෙන් කරන්න බණ ටිකක් අහන්න. ඉඩක් ලැබෙන හැම වෙලාවකම පුළුවන් විදියට දානියක් දෙන්න. තමන්ට හාමුදුරු නමක් වඩම්මවලා දානි ටිකක් දෙන්න බැරි වෙන්න පුළුවා. තමන්ට මේ ඒ වගේ ලොකු දානයක් දෙන්න බැරි වෙන්න පුළුවා. හැබැයි පන්සලට දානි ටික අරගෙන යන කෙනෙක් ඉන්නවනම් ඒ කිනාට ගිහිල්ලා ඉලෝලු බඩු ටිකක් දෙන්න පුළුවන් විදියට. අඩුගානේ මේ සීනි 250ක් දෙන්න, සීනි ග්‍රෑම් 100ක් දෙන්න ගිහිල්ලා අනේ මේකත් අරගෙන මේ දානිට එකතු කරගන්නකො මං වෙනුවේ. ඒ තමන්ට මම කියන්නේ බැරි නං. හැබැයි ඔය එකක්වත් බැරි නං. ඉගෙන එහෙම සීනි ග්‍රෑම් 100ක්වත් දෙන්න. අඩුගානේ පරිප්පු ග්‍රෑම් 50ක්වත් දෙන්න. හාල් ග්‍රෑම් 100ක්වත් දෙන්න. එහෙමවත් පුළුවන්කමක් නැත්තම් අඩුම තරමේ පින්වතුනි, එහෙම පිනක් දහමක් කරන පින්වතුන් එක්ක එකතු වෙලා තමන්ට පුළුවන් විදියට තමන්ගේ ශ්‍රමයෙන් උදව් කරන්න. දී ඒකවත් කරන්න බැරි කෙනෙක් කියලා කියනවනම් ඉතින් ඒ කෙනාගේ තියෙන්නේ අනවබෝධය, නොදැනුවත්කම. ඒ නිසා ඒ தත්ත්වයට පත් වෙන්නේ නැතුව පුළුවන් තරම් උත්සාහ කරන්න මේක කැප කරන්න. ඉතින් භාගතුන් වහන්සේ කියලා තියෙන්නේ අපිට මේ දැන් සමහර වෙලාවට අපේ ජීවිතයේ අර මම මුලින් මතක් කළා වගේ සමහර අවස්ථාවන් වලදී පින්වතුනි අපි අපේ ජීවිතේ අපේ අවශ්‍යතාවෙන් වෙනුවෙන් අපි ගොඩාක් දේවල් අපි කැප කරනවා. අපි පින්වතුනි දැන් බලන්න අපේ පින්වතුන්ට කවුරු හරි කෙනෙක් මේ මංගල්‍යයකට ආරාධනාවක් කළොත් අපේ පින්වතුන් ඒක මගහරිනවද? උත්සවයකට ආරාධනා කරොත්, පාටියකට ආරාධනා කරොත් මගහරිනවද? රණ්ඩු සරුවල් කරන්න කතා කරොත් කී දිනේ කියනවද බලන්නකෝ. මගහරින්නේ නැහැ නේද? ඉතින් දැන් හිතන්ද අපේ පින්වතුන් ඒ ඒ කාලයේ වෙනුවෙන් කොච්චර කැප කරනවද කියලා ඒ දේවල් වෙනුවෙන්. ඒ කියන්නේ මේ ධර්ම මාර්ගයේ හැසිරෙන එකට හුඟ දෙනෙකුට වෙලා තියෙන වෙලාව නැති ප්‍රශ්නේ නෙවෙයි, අවශ්‍යතාවය නැති ප්‍රශ්නේ. මොකද මේ පංචකාමියට කැමති වෙන දෙයක් අමතර දැන් අපේ පින්වතුන් හිතන තමන් අධික කාර්ය බහුල කෙනෙක් කියලා. ඒ පිනක් දහමක් කරන වෙලාවක් ඇත්තෙම නෑ. නමුත් අපේ පින්වතුන් බලන්න තමන්ගේ ජංගම දූරකථනයට කොච්චර වෙලා තමන් කැප කරනවද කියලා. ඔබ සමහර දූරකථනවල ඒ වාර්තාවල් එනවා. කොච්චර වෙලා මේ දුරකථනේ හිටියද කියලා. අන්න එහෙම බලන්න තමන්ගේ දුරකථනේ ඒ සතියක වාර්තාව අරගෙන බලන්නකෝ. තමන් කොච්චර වෙලා මේ දුරකථනේ ඉඳලා තියෙනවද කියලා සතිය. දවසක් අරගෙන දවසේ කොච්චර ඉඳලා තියෙනවද කියලා. ඔන්න ඔය ටික බලාගත්තනම් මං හිතන්නේ අපේ පින්වතුන්ට තමන් මේ වෙලාව නැහැ කියන කාරණාව තමන්ටම හොයාගන්න පුළුවන්. ඇත්තටම මට වෙලාව නැද්ද මේව කරන්න කියලා. අපිටම තව මොන හරි දේවල් අලුතින් ඉන්නවා කියලා පංචකාමයට කැමති වෙන. ඒවටත් පින්වතුනි ඕනතරම් වෙලාවල් හදාගන්නවා. නමුත් මේ ධර්මයේ හැසිරෙන එකට වෙලාව හදාගන්න බැරියයි, බැරි ප්‍රශ්න නෙවෙයි. ඒකේ තරම් අවශ්‍යයි කියලා දැනෙන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. භාගතුන් වහන්සේ කියලා තියෙන්නේ අංග රැකගන්න ධනිය වැය කරනවා. තමන්ගේ අංග බේරගන්න වෛද්‍යවරයෙක් කියනවා මේ අත කපන්න ඕන. මේ අත කපන්න ඕන. එනිසා පින්වතුන් කල්පනා කරලා බලන්න දැන් උදාහරණයක් හැටියට කෙනෙක් තමන්ගේ ධනිය කාටවත් දෙන්න තමන් කැමති නෑ. අනවශ්‍ය විදිහට වියදම් කරන්න කැමති නෑ. තමන්ගේ දේවල් වලට විතරයි වියදම් කරන්න ධනියට කැමති. හැබැයි වෛද්‍යවරයෙක් කියනවා ඔන්න තමන්ගේ අත කපන්න ඕන. ඒතර ඒ වෙලාවට ධනිය දීලා මොකද කරන්නේ? ධනිය දීලා අංගේ රැක ගන්නවා. මේ බෙහෙත කරේ නැතුරුත් මෙහෙම කරන්න ඕන. ඊට පස්සේ කියනවා දැන් ධනිය දීලා අංගේ බේරගත්තා, අතපයි බේරගත්තා. ඊළඟට අපි හිතමුකෝ වෛද්‍යවරයා කියනවා
නුඹේ මේ අත කැපුවේ නැති වුණොත් නුඹට ජීවිතේ නැති වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අතපය කපන්න දෙනවා. දැන් ධනය දෙන්න කැමති නැහැ. නමුත් අතපය රැක ගන්න ධනෙ දෙනවා. හැබැයි ජීවිතේ රැක ගන්න අතපය උනත් දෙනවා. ඉතින් ධර්මයේ තුල භාගතුන් වහන්සේ කියලා තියෙන මොකද්ද? ධනෙයි අංගයි ජීවිතයයි මේ තුනම කැප කරන්න ඕන කෙනෙකුට මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවිය දෙන්න. මේ තුනම කැප කරන්න ඕන. තේනස අපේ පින්වතුන් මේ ලැබිච්ච වෙලාවේ උපරිම ප්‍රයෝජනෙ ලබා ගන්න. ඉතින් ඒ කාරණාව මං ඊළඟ ධර්ම දේශනාවකිනු තව කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. අද කාලේ නිමා වෙලා තියෙන නිසා මම මේ කාරණා මෙතකින් නිමාවටපත් කරනවා. ඉතින් අපේ පින්වතුන් මේ ලැබිච්ච වෙලාවේ තමන් තමන්ගේ ජීවිතේ මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළ ජීවිතේ පුරුදු පුහුණු කරගන්න උත්සාහ කරන්න. ඉතින් ඒකට තියෙන අවස්ථාව අපි අහිමි කරගත්තොත් ආය සංසාරේ මෙවැනි අවස්ථාවක් කවදයිද කියන අපි කාටවත් කියන්න බෑ. ඉතින් ඒක අපේ පිංගතුන් හිතට නගාගෙන ඒ වීරිය වඩන්න, ඒ සඳහා කුසලය ශක්තිමත් කරගන්න අපේ පිංගතුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවටපත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේ මේ උතුම්ම සදහම් දේශනාව මේ විදියට සිද්ධ කරන්න දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ රත්නපුර තේ පරේෂණ ආයතනයේ නිල නිවාසවල පදිංචි ඉන්දුකා සුබසිංහ මහත්මිය, TGN මහින්ද මහත්මයා, සචින් කාවින්ද පුතුණුවන්, සංජන දම්සිත් පුතුණුවන් කියන මෙන්න මේ පුණ්‍යවන්ත පිරිස. ඉතින් මම අර මුලින් මතක් කළා වගේ විශේෂයෙන්ම මේ පවුලේ පින්වතුන් net නාලිකාව තුලින් මේ විදියට සෑම වර්ෂයකම ධර්මදේශනාව පවත්වනවා. ඉතින් මේ මෑනියෝ අපිත් එක්ක කතා බහ කරලා තියෙනවා. ඉතින් මේ මෑනියෝ අපිත් එක්ක සිහිපත් කරලා තියෙන කාරණාවක් තමයි ලොකු ආශාවකින් මේ ධර්ම දාන මේ පින්කම කරන්නේ. ඉතින් තමන්ට නැහැමි යමක් තියෙන පිරිසක් නෙවෙයි. බොහෝ ධනිය තියෙන පිරිසක් නෙවෙයි. ඉතින් මේ මෑණියෝ අපිත් එක්ක කියනවා විශේෂ කාරණාවක්. මං ඒ නිසාම තමයි මේක මතක් කරන්න හිතුවේ. මේ ධර්ම දේශනාවට දායකත්වේ දරන්න අවුරුද්දක ඉඳලා මුදල් එකතු කරනවා. කියන්නේ ඒකට දේශනාවට දායක වෙන අවුරුද්දක් ඉඳලා මුදල් එකතු කරනවා. ඉතින් ගිය වර්ෂයේ දේශනාව ඉවර වෙලා මේ මෑණියෝ අපිත් එක්ක මතක් කරා මං ඊළඟ වර්ෂයේ කොහොම හරි මේ ධර්ම දේශනාව කරනවා, මට ඒක කරන්න පුළුවන් කියලා. ඉතින් ලොකු කැපවීමක් මේ පුණ්‍ය කර්මය කරන්න තියෙන්නේ. ඉතින් මං හිතන්නේ එතුමියට සතුටු වෙන්න පුළුවන්. තමන්ට ලක්ෂ ගාණක් මිනිස්සු එකට රැස් කරවලා පින්කමක් කරන්න බෑ. නමුත් මේ අවස්ථාව එහෙම කළා හා සමානයි. ලක්ෂ ගාණක් මිනිස්සු එකට එකතු වෙලා මෙහෙම පින්කමක් කළා හා සමානයි අද මේ වගේ පින්කමක් කළාම. ඉතින් මේ මෑණියට සතුටු වෙන්න පුළුවන්. අවුරුද්දක් පුරාම තමන් ආසාවෙන් මුදල් එකතු කරලා මේ වගේ පුණ්‍ය කර්මයක් තමන්ට කරගන්න පුළුවන් කමක් ලැබුණා මේ වෙලාවේ. ඉතින් මේ මෑණියන්ටත්, ඒ පියාණන්ටත්, ඒ දරුවන්ටත් අපි මේ වෙලාවේ ආශිර්වාදයේ කරනවා. ඉතින් හැම දිනාටම මේ සියලු පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා. කායික මානසික සුවපත් භාවයේ ලැබේවා. විශේෂයෙන්ම ඒ දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සර ප්‍රකාරෙම සාර්ථක වේවා. ඔවුන්ගේ අනාගත ජීවිතය යහපත් කරගන්නට, අනාගතයේ සුවපත් කරගන්නට, ඔවුන් බලාපොරොත්තු නිලක්යන් ඔවුන්ට සපුරා ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ වෙලාවේ අපි ආශිර්වාදයේ කරනවා. ඒ වගේම ඒ පින් උතුන්ටත් මේ බුද්ධෝත්පාද කාලේ තව තවත් පින් දහම් කරගෙන මේ සම්බුද්ධ ශාසනය තුල චිරාත් කාලයක් නිදුකින් නිරෝගීව තවත් බොහෝ පින් දහම් කරගෙන වාසය කරන්නත්, තව තවත් මීටත් වඩා උසස් ආකාරයට ධන නිදාන පහළ කරගෙන පින් දහම් කරගන්න ඔවුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදයේ කරනවා. ඒ වගේම ඕනෝමි මිය පරලෝගියා වූ සියලු මීගේ ඥාති මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදෝ කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම දේශිකානන් වහන්සේ වන අපටත් ආශිර්වාදයේ කරනවා. ඉතින් හැම දිනාටමත් මේ සියලු පින් අනුමෝදන් වේවා.
තින් ධර්ම ශ්‍රවණය කරප හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. එවගේම විශේෂයෙන්ම නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්තුන් හැම දිනාටමත් අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඉතින් හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය දිගාසිරි සම්පත් ලැබේවා. අවසානයේදී ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං.